මුරලි කියන සම්පත අපිට රටට නැති කරන්න ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ නැත් කරන්න කුමන්ත්‍රණයක් ගියා. ඒ කුමන්ත්‍රණය ගිය අවස්ථාවත් ඒකට නායකයා කෙලින් හිටගත් විදියත් අපි මතක් කරගෙන ඉමු. කොහොමද මේ පෞරුෂය රට වෙනුවෙන් හිටගත් හැටි ඒ ඍජු බව එනා ඒ තීරණ ගැනීම හැකියාව ඒ විතරක් නෙමෙයි ඉවත්තල යන්න හදනකොට ප්‍රතිවාදී කණ්ඩායමට තට්ටුවකුත් දාලා පිටට තට්ටු කළත් යන්නේ නිකන් හරියට වේලස්සනින් හිතලා තිබුණු දෙයක් වෙන්න ඕනේ එහෙම කරන්න. නමුත් සියල්ලම මේ මොහොතේ ක්ෂණිකව තීරණ ගත්තා. කොහොමද අතීතය මතක් කරන්නේ? නැරන් ඒකේ නම් ගොඩක් වෙලාවට අපිට ඔළුවේ තිබුණා මොකක් හරි ප්‍රශ්න ඒ සංචාරයේම හරි ප්‍රශ්න ගොඩකට අපිට මොන දෙන්න දෙන්න. හැබැයි මම හිතුවේ නැහැ කවදාවත් सामान्य क्रिकेट नीति मंत्री का दाण नीति हटियट सामान्य मुरलिगे पंदी इरियाव नरकण विनिशकार मटवील के इसल की दिवनी पारा कील तम तुंगनी पारतम कॉल कर एक विनिशकार अत सिद्ध एक मुखद मम दनगत मेक विचिकम मम याट मम तीर मनोहरी गंडोनी की विशाल आंदोलन වචන ටිකක් ගියා හැබැයි උනාට අතන මොනවද කියා ගත්තේ එතෙන් දැඟිල්ල දික් කරනවා මොනවද කියා ගත්තේ ඒකත් අර බීප් බීප් කියලා තමයි කියන්නේ ඉතින් හොඳට දුන්නද කියන්නේ ඉතින් වෙලා තියන්නේ ඒක හොඳම දේ තියන්නේ මම මේ නීතිය ගැන තමයි මම එතන කතා කරන්නේ එතකොට ඉතින් මට කතා කරනකොට හැබැයි මම එවලේ ඒ සංචාරයේ අරවින්ද නෙමෙයි මගේ වයිස් කැප්ටන් සනත් හිටියේ ඊපස්සේ මම සනත්ව ළඟට ගත්තා මොකද මට කවුරුහරි ඕනුණා හදිස්සියේ මම බැන්න හරි කියන්නේ නැහැ කියන කවුරුහරි ඕනුණා ඒ සාක්ෂිකාරයෙක් හැටියට යාව ගත්තා මොකද අපේ ඔක්කොම එක්කවෙන්න හදනකොට මම අනිත් වයින් කළා එවලේ මම තීරණයක් කරගත්තේ මම ගිහින් එංගලන්තයට කිව්වා අපිට මේක කරන්න බෑ මේක සැලසුමක් එක්ක කරන එකක් කියලා අපි දොර ළඟට ගිහලා මම ටීම් එක ඇතුලේ තියලා මම එළියට ගියේ ඒක එකතකින් මට ඕනේ වුණා පෙන්වන්න මේගොල්ලෝ ගහන ගහන බෙරේට අපි නටන්නෙත් නැහැ කියලා හැබැයි මට මැච් එක නවත්තන්න ඕනකමක් අපිට තිබුණේ නැහැ एक हिंदन तो मैं उकम आर मैं इतना एलियती अलग ही अरे काल सीमा वक्न इंदा पीट पस अतुलटा ऐ थिंक एक तीरण का उतना नहीं प्रश्न कोने इवर नाट पास प्रश्न करा हेलाट पे नीति महत्व आप उदाऊ करा थिंग मट मत इधा हेन्दे अब तिबुना मे ऑस्ट्रेलिया अपे अडिलेड वेलून यदा हम हम अभी अनकोट हम नगरिकम एगोलो रात्रि भोजन संग्रह तीन एक डिन्न डांस इक्का मुदा अपे पासल संवर्धन अटे हमें पीट पलात् क्रिकेट संवर्धन अटे वो इक तम इसर अभी करते मम थी इट पास इवर इट पहुंद अभी इट पहुंद उत्सव मम रॉय डैसी රංජිත් ෆර්නැන්ඩෝ අපි ලෝයස්ලත් එක්ක ගොඩක් වෙලා යනවා කියලා දැනගත්ත මම අරවින්ද ටිකව ටීම් එකත් එක්ක යන්න කියලා. පස්සේ මම ලෝයස්ලත් එක්ක අපි කතා කරලා 9ට විතර අපි ගියා අර පොඩ්ඩක් මමත් එතනට යන්න ඕනේ හින්දා. ඊට පස්සේ මට හරි සන්තෝෂයි යනකොට මේ දැන් මගේ ඔපි ඔක්කොම ගිනිපත් වෙලා යනකොට හොඳට මුරලි නටනවා. දෙවලේ මට තේරුම් ගියා ඒක මේගොල්ලන්ට ඉෆෙක්ට් වෙච්චි නැති එක ඒක මට හොඳයි කියලා. ඊට පස්සේ ඉතින් මුරලිට ඕන වුණා ගෙදර එන්න. मुरली अमल में गेदर आवाद मुखद मुरली वरदाती मम मुखद मम मुरली तेक लंका क्रिकेट गलतीनो मन दगलतीनो एक अपीट उल्लिपना मुरलीट विशाल असाधारण एक सलसुम कौर दिन विनिशकार स्ट्रेस लीव गिहलती මානසික ආතතියට නිවාඩු අරගත්ත කෙනෙක්. ඒක එහෙම කෙනෙක් පිළිගත්තා. එයාට කවුද කියූපින්ද තමයි කරේ කියලා. ඔව් මම එයාගේ පුතේ ලියලා තියෙනවා. ඒක පබ්ලික්ලි කිව්වා ළඟදී. ඒක පොඩක් කියන්න අපිට අපේ ප්‍රේක්ෂකයන් දැනුවත් වෙන්න. නෑ නෑ ළඟදී එයාව ආලා තිබ්බා ඇයි එහෙම දෙයක් කරේ කියලා. එතකොට එයා කිව්වා එයා ස්ට්‍රෙස් ලීව් එකේ හිටපු එක්කෙනෙක්. ඒ මේකටම මේ අඳගාලා මේ මැච් එකටම එයාව දැම්මවලු මේක කරන්න කියලා. ඒකින්ද තමයි එයා එම පබ්ලික්ලි දැන් ස්ටේට්මන්ට් එකක් දීලා තියෙන්නේ. ඒක මම හිතන්නේ ඕක විතරක් නෙමෙයි ඔය සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවට යනකොට ඒගොල්ලෝ මානසිකව වටන්නේ දැන් ඒගොල්ලෝ ඉන්න තරු පහේ හෝටල් වල අපි දාන තරු තුනේ හෝටල් වල ඒගොල්ලෝ යන බස් එක වෙනස් අපි යන බස් එක වෙනස්.
අර ඊළඟට අපි මැච් එකක් රෑ 11 12 ඉවර කරලා පහුවෙන්දා උදේ 6ට විතර ප්ලේන් එකකට යවනවා. ඉතින් අපි 4 විතර එනකොට යන්න ඕනේ. ඒගොල්ලෝ එනවා 11 ප්ලේන් එකේ වගේ. දැන් අර ඒ වගේ එහෙ බැස්ස වෙලේ ඉඳලා ක්‍රිකට් වලින් නෙමෙයි පරද්දන්නේ. ඒක මං ගාක මං 84 පළවෙනි සංචාරය යනකොටත් ඒක මං ඉගෙන ගත්තා. ඉතින් අර මට වෙච්ච හොඳම දේ තමයි මම අර අවුරුදු 18ක් පොඩි ඉස්කෝලේ ළමෙක් අතරට මං දැක්ක මේ අපිට කරන දේවල්. ඉතින් මම තැනකට එන වෙලාවේ අපේ කණ්ඩායමත් හැදීගෙන එන වෙලාවේ ඒ තීරණ ගන්න සිද්ධ වුණා. ඒ කියන්නේ සමහර එකපාරක් අපි හෝටලේ මාරු කරන්න කිව්වා. අපි කිව්වා අපි මේ අපි ප්ලේන් එකේ ගෙදර යනවා කියලා නැත්තා. ඉතින් ඒ වගේ ගාක් දේවල් අපි කරලා තියෙනවා. ගාක් කිව්වා මේ ඒ වෙන් තමයි අපි පෙන්වන්නේ අපි ඕගොල්ලන්ට වඩා පස්සෙන් නෙමෙයි ඉන්නේ කියන එක. ඒක අපිටත් ඒක ලොකු හයියක් වුණා. ওই මැච් එකේ 300 ගානක් ගහනවා අපිට. අපි මැච් එකේ දිනනවා. මුරලිදා අන්තිම ලකුණ. අන්තිම රන් එක. අන්තිම ලකුණත් ගහන. නෑ මට කියන්න තියෙනවා ඒක. දැන් මේමයි මම දැන් මගේ ක්‍රිකට් වල දින අර්ජුන අයන ඉස්සල්ලාම නායකයටට ආවේ ඉස්සල්ලාම මේ කාලේදී දැන් මං අනිත් නායකොත් එක්කත් ගාලා තියෙනවානේ. ඒක ගොඩක් නායකත්වයේ ගාල් තියෙනවා. දැන් බලනවා ඉන්න නායකත්වෙත් එක්ක මං හිතන්නේ ඒ වගේ ඩිෂන් එකක් කවුරුත් ගනී කියලා. කැප්ටන් කෙනෙක් එක රිස්ක් එක වැඩි. ඒ කියන්නේ එයාගේ කැරියර් එකටත් රිස්ක් එක වෙන ඉඳා මම දන්න තරින් නම් ලෝකේ කවුරුත් ඔය වගේ ඩිෂන් එකක් ගන්නේ නැහැ. ඒකයි මං කියන්නේ දැන් ඒ වගේ ලොකු ඩිෂන් එකක් අර්ජුන ඒ වෙලාවේ ගත්තා. මොකෝ එයාට හිතුණා දැන් මම කරන්නේ හරි දේ කියලා. වැරද්දක් නෙමෙයි කියලා එයාගේ ඊතට ඊතුන්ද තමයි මේක ටීම් එකක් වශයෙන් නායකෙක් වශයෙන් ටීම් එක සපෝට් කරන්න ඕනේ කියලා. එතකොට මං ඒ ඉන්සිඩන්ට් එකකින් තමයි ගොඩාක්ම අපි එකතු වුණා. මං හිතන්නේ ටීම් එකම අපි තිබ්බා ලොකු ප්‍රශ්න තිබ්බා ඒ කාලේ 90ත් 93 අරවින්දව ෆිට්නස් කියලා ආලලා ඊට පස්සේ මමත් ගියේ නෑ ප්‍රමෝදියත් ගියේ නෑ ඒ වගේ කට්ටියක් ඉන්න කට්ටියක් ගියා ඒ වගේ පොඩි පොඩි මේවා තිබ්බා. මේ මං කියන්නේ මේක හරි සුන්දර විදියට 92 91 ඉඳන්ම අපි ඇදිලා ආපු ටීම් එකක් නෙමෙයි. එතන ප්‍රශ්න ගොඩාකුත් තිබ්බා. ඒ ප්‍රශ්න ඔක්කොම නැති වුණා. මේ ප්‍රශ්නෙත් ඔක්කොම එකතු වුණා. ඉතින් ඒක එකතුනේ ඉඳලා තමයි අර ඔක්කොම එකතුනේ ඉඳලා තමයි අර වර්ල්ඩ් කප් එකටත් යන්න පුළුවන් උනේ එක ටීම් එකක් වගේ. මං හිතන්නේ ඒක ඉතින් මම ක්‍රෙඩිට් දෙන්න අර්ජුනයට ඒ වගේම අරවින්ද අයටත් එයාත් ලොකු සපෝට් එකක් දුන්නා වයිස් කැප්ටන් හැටියට. ඉතින් ටීම් එක එකතු කරපු එක. සෝ මම හිතන්නේ ඒ වගේ දේවල් වෙන්නේ නැති ඉඳලා තමයි අද අනි නායකෙක් නැති ඉඳලා තමයි මේ ලංකාවේ ක්‍රිකට් වල හරි නායකෙක් නැහැ. දැන් අපි ගත්තොත් එම මේ යන ක්‍රිකට් වල අපි දොස් කී ඉන්නවනේ හැම වෙලේම දොස් කියනවනේ. ඒ කියන්නේ හරි නායකෙක් හදලා නැහැ අපි. හරි නායකෙක් හැදුවා නම් ඒ නායකයා අවුරුදු 4ක්වත් කැප්ටන් කරන්න ඕනේ. ඒ කියන්නේ තුනම කැප්ටන් කරන්න. දැන් එකකට එකක් තියනවා එක දෙකගේ නායකෙක් කියන්නේ ක්‍රිකට් එයාගේ හැකියාව වගේම එයා දැනගන්න ඕනේ කොහොමද මේ ටීම් එක එකතු කරලා මම මේ දිනුව වෙනකෝ ගෙනියන්නේ කියලා. රටක්නේ රට වෙනුවෙන් ගහන්නේ. ඉතින් ඒ හැකියාව දැන් ඉන්න කැප්ටන්ලටත් නැහැ. ඒ වගේ මම ආදර්ශයක් එයා දීලා තියෙනවා. එයාගේ ආදර්ශය මං හිතන්නේ ඉතුරු කැප්ටන් ටික කැප්ටන්ල ටික දැන් ඉන්න කැප්ටන් ටික එයාගේ කරපුවා පරණය බලන්න පුළුවන්. මේ වගේ තමයි කැප්ටන් කෙනෙක් කියන්නේ කියලා. නිකන් දැන් ටීම් එක ගත්තම පස් දෙනෙක් ඉදිරි ඉන්නවා කැප්ටන්ස්. ඒ කාලේ එක කැප්ටන් කෙනෙක් හිටිය අවුරුදු 4කට ඉතර මම ගාපු කාලෙම හැම පාරම අවුරුදු අර්ජුනයි අවුරුදු 9ක් 10ක් ඉදිරි හිටියා. ඊට පස්සේ අවුරුදු 4ක් සනත් හිටියා. අවුරුදු 4ක් පොඩි කාලයක් අර තියා මාවන් හිටියා. ඊට පස්සේ මේ මහයල හිටියා සංගයිට. ඒ වගේ තමයි මගේ කාලේ ගියේ. හැබැයි දැන් ඇවිල්ලා ඒ නායකත්වය මම ඉගෙන ගන්න අපේ ළමයි මේගොල්ලන් ආන්න ඕනේ. එමනම් මේගොල්ලන් ආන්නෙත් නැහැ. පොඩි කට්ටිය කවදාවත් ප්‍රශ්නයක් ආන්නේ නැහැ. මම දන්නවා අපි ගාන කාලේ ඔය කපිල් දේවට කතා කරන කොච්චර දඟලනවාද කියලා. අපි බලෙන් කතා කරන වාසයම වශයෙන් මක්‍රම්ට කතා කරන බින යනවා කොහොමද එයාගේ ඉගෙන ගන්නේ කියලා. අපි ඉන්නවා මෙච්චර එක්ස්පීරියන්ස් කට්ටිය. එක වචනයක්වත් ආන්නේ නැහැ. ඉතින් කොහොමද ඉගෙන ගන්නේ? ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක වෙන මොනවත් නෙමෙයි ඇටිටියුඩ් වල තමයි ප්‍රශ්න තියෙන ගොඩක්. ඔය ටීම් එක රංග ඒ කාලෙම ඉතින් ඔය ඉන්සිඩන්ට් එක ඇත්ත මුරලි කියන එකෙන් අපි එක හවුන එකේ තව එකක් තමයි දැන් මම ගියා ඉන්කුවරි එකට. ඒ පරීක්ෂණයට ගියාම මමයි රංජිත් සොනන්ඩුයි ලෝයස්ලයි ගියාම අරවින්දත් ගියා සනත් ගියා මාතක මොකද මගේ සාක්ෂිකාරය හැටියට. හැබැයි අපි මං එළියට බහලා හෝටලෙන් යනකොටම අපේ ටීම් එකම අපි ඔක්කොම ඇඳගෙන මාත් එක්කම යනවා. එතකොට එතනට ගියාම පර්ත්වල ග්‍රවුන්ඩ් එකේ කරේ ලංකාවේ 200ක් විතර ඇවිල්ලා හිටියා කොඩිය අරගෙන.
ඒ mentality එකක් අර මානසිකත්වයක් තිබුණා අපි කට්ටිය ඒ ආම්පු ගමන ඒක තමයි මම කියන්නේ මේක මම තාමත් කියන්නේ මේක ක්‍රිකට් කණ්ඩායමක් නෙමෙයි කියලා මේක එක පවුලක් හැටියට අරමුණුත් එක්ක ගිය ගමනක ඔය හැම කණ්ඩායමේ ඉන්න එක එක පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා මම එක එක්කනට එක එක්කන දිරවන්නේ නැති ප්‍රශ්න තියෙනවා හැබැයි මම කියලා තියෙන ඒවා ග්‍රවුන්ඩ් එකෙන් එළියේ ඒක කොහොම එළියෙන් තියන්නේ සමහර එක කාලයක් තිබුණා අපේ පිටිකරුව දෙන්නෙක් හිටියා කතා කරන්නේ හැබැයි පිටිපස්සෙන් මං කෝ නෑ මැද්දදී අඩු ගානේ ඒ දෙන්න කතා කරන්නේ නැති වුණාට අර ඕවර් එක ඉවරනම දෙන්නලා එන්න ඕනේ ඉතින් අපිට පේන අපි hina වෙනවා ඉතින් මේ දෙන්න එනවා ඇවිල්ලා මූණට මූණ බලා ගන්නවා ආය යනවා ඉතින් එහෙම හොඳට ගහන දෙන්නේකොත් ඉතින් ඒ වගේ ඕනම කණ්ඩායමක ප්‍රශ්න තියෙනවා ඉතින් එක මං හිතන්නේ එක චරගයක් අපි දින්නට පස්සේ මං ඉල්ලීමක් කරා මේ ඔය දෙන්නගේ තරහ ඉවර කර ගන්න ඕනේ කියලා එදා ඒක ඉවර වුණා ඉතින් ඒ වගේ අර මේක ඇවිල්ලා මේ ග්‍රවුන්ඩ් එකේ අර බවුන්ඩරි ලයින් එකේ ඇතුළේ දෙයක් නෙමෙයි අපි බලන්න ඕනේ මේ ක්‍රීඩකයා කොයි විදිහටද මානසිකත්වය තියෙන්නේ කියලා ඒගොල්ලන්ගේ කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ කියලා ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න මොනවද කියලා ඉතින් ඒක ඒකට දැන් හොඳම උදාහරණය තමයි ආනපුජ්ජේම මහත්තයා තමයි එතකොට අපි හිටපු ක්‍රිකට් පරිපාලන සභාපතිතුමා එතුමා වැඩි අත ගහන්න ආවේ නැහැ නමුත් ඒ වුණාට ලොකු අපිට දුන්න ඕන කම්ෆර්ට් එකක් එතකොට ඩුලිප් අයියා හිටියා රොයිඩාස් හිටියා සිදත් රංජන්ලා වගේ අය හිටියා ඒගොල්ලෝ අපේ ආසයි ඒගොල්ලෝ අපිත් එක්කම ඉන්නකොට අද මං හිතන්නේ විශේෂයෙන්ම ක්‍රිකට් පරිපාලනයේ තියෙන ප්‍රශ්නේ නම් උගදෙනෙක් යන්න කැමති නැහැ. ඒගොල්ලෝ කවුරුත් දැන් මම වුණත් යන්න කැමති නැත්තේ. දැන් මං සමහර කාලවලට හොඳ පුද්ගලයෝ නම් යනවා. නමුත් අපි කවුරුත් යන්න කැමති නැත්තේ අපි ගිහින් ලැජ්ජ වෙන්න ඕන නැති හින්දා. හැබැයි ඒ කාලේ ඔය ඩුලිප් රොයිලා තේරුම් කමිටුවට මම ගියහම මම පැය කහමාරක් විතර අපේ ටීම් එකේ 11ක් විතර ඉන්නවා පර්මනන්ට්. තව 4ද 3ද නැහැ 4ද නැහැ අපිට තෝරන් තියෙනවා. ඒකට පැය කහමාර දෙක මම කතා කරන්න ඕනේ. අතේ ඒ වගේ අපි ඒ ජ්‍යෙෂ්ඨ අයගෙන් හුඟක් දේවල් ඉගෙන ගත්තම දැන් මම දන්නවා දැන් මම අවුරුදු 10කටම මං හිතන්නේ අවුරුදු 19 අවුරුදු 20කටම මං හිතන්නේ මගෙන් කවුරුත් ඇවිල්ලා උපදේශයක් අරගෙන නැහැ. ඉතින් මම අපි මෙතන ඉන්න කවුරු හරි ඇවිල්ලා කිව්වොත් මුරුලේට ඇවිල්ලා ස්පින්නර් කෙනෙක් කිව්ව බලන්න කියලා බලනවා. වාසිනම් කෝචින් කරනවා. කළු කෝචින් කරා උපුල්ලා කෝචින් කරනවා. නමුත් අර ඒක වුණත් දැනගන්න ඕනේ දැන් අපි එකපාරක් ගියහම පකිස්තානයේ වසීම් අක්‍රම්ට මම කතා කරපුවම එයා ගෙදර එන්න කිව්වා කෑමට. ඉතින් මම එදා එක්කන්ගේ ඔක්කොම ෆාස්ට් බෝලර්ලා ටික. ගිහිල්ලා වාස් ප්‍රොමෝ කට්ටියම මම වසීම් එක කතා කරන්න කියන්නේ. මම පැත්තකට වෙලා හිටියා මේගොල්ලන්ට කතා කරන්න දීලා. අර ඒ වගේ අපි දැනගන්න ඕනේ මේ ජේෂ්ඨයෝ අපිට හම්බුනහම ඉගෙන ගන්න. ඉතින් එහෙම තත්ත්වයක් මම දන්නේ ඒක වෙනවද කියන එක. නමුත් මට ඒක පේන්නේ නැහැ. මගෙන් නම් අහලත් නැහැ. මම හිතන්නේ මුරිල්ලලාගේ වුණත් දැන් ඔය රංගන හේරත්ලා හිටිය මුරුගේ පස්සෙන් හිටියා මේ අපේ තියෙන දක්ෂතාව දැන් අපේ ඇත්තටම මම දාම හිතනවා අපේ තියෙන දක්ෂතාවය අපි හරියට පාවිච්චි කරනවා නම් මේ වෙච්ච ලොකු ප්‍රශ්නේ මේ කියන එක මං හිතන්නේ ගොඩක් වැදගත් කාරණාවක් කතා කරලා එකක් මේ අර්ජුන අයියා මේක කියන්නම ඕනේ මේ තවත් හොඳ තීරණයක් ගත්ත අර්ජුන අයියා මේ සමාජට අපිට ලෝක කුසලානේ අහිමි වෙන්න තිබුණා තරඟට ඉස්සෙල්ලා දවසේ ඉම්රාන් ඛාන් කියුවා බැට් කරන්න කියලා උදේ ඊට ඉස්සෙල්ලා දවසේ මම එළියට ගියානේ රංග ඒ කියන්නේ දැන් අපි ප්‍රැක්ටිස් ගිය මතකද හැන්දෑ ප්‍රැක්ටිස් කරනකොට තෙතයි ග්‍රවුන්ඩ් එක එතකොට ඉතින් හැබැයි ඒ පකිස්තානයේ ලාහෝ ග්‍රවුන්ඩ් එක කරන එක නම් මං අවුරුදු 18 82 යනකොටත් එයා තමයි ග්‍රවුන්ඩ්ස් මන් මට හරි ආදරේ ඉතින් රණා කියලා එහි කතා කරන්නේ ඉතින් පස්සේ මගෙන් අහුවා මං කොහොම අපිට හොඳ විකට් එකක් දෙන්න තනකොළ තියන්න එපා කිව්වා නෑ ඔක්කොම ඒ විදිහට දෙනවා කිව්වා ඒ වගේ අපිට එතන සහාය දෙන්න. ඊට පස්සේ හැන්දෑවේ ප්‍රැක්ටිස් කරනකොට අපිට තේරෙනවා මේක පින්නේනවා කියලා. ඊට පස්සේ දැන් මුරිලලා මොකද කරේ? ස්පිනර්ලා බෝලේ වතුරේ මේ බාල්දියක දාලා තමයි බෝල් කරන්නේ. ඊට පස්සේ දෙවෙනි දවසෙත් අපි යනකොට ඕක තිබුණා. ඊළඟට තුන්වෙනි දවසේ රෑ තමයි උත්සවය තිබ්බේ. දැන් අපි ඔක්කොම උත්සවයේ ඉන්නකොට එකපාරකට මමයි ඩුලිපි පය භාගයක විතර නැතුව ගියා. මට අන්තිම තීරණය ගන්න ඕන වෙලා තිබුණා මේ පින්න කියන එක ඇත්තටම හැමදාම තියෙන එකක්ද කියලා. අපි මේ ලොකු උත්සවයේ ඉන්න ගමන් ඩුලිප්පයට මං කිව්වා වාහනය ක්ලාසි කරන්න කියලා. අපි දෙන්න ගියා එතනලා විනාඩි 15 විතර ගමනක් යනකොට ග්‍රවුන්ඩ් එක තන්නේ කර වතුර. ඒ වෙලේ අපි දෙන්න එනකොට අපි තීරණය කරා අපි ඉස්සෙල්ලා කොහොමත් බෝල් කරන්න ඕනේ. මොකද අපි මැච් එකක් දිනන්න පුළුවන් ඒ ටීම් එකට හුඟක්ම දිනන්න පුළුවන් කන්ටේන් කරොත්. අපි ඒගොල්ලන් 240කට 50කට තියාගත්ත දින තැහැකි 280ක් වුණත් අපිට බැටින් තිබුණා 11. ඉතින් අනිත් එක අපේ බෝලර්ස්ලත් ඒ වෙනකොට හොඳටම තත්ත්වය උඩ තිබුණා. ඉතින් ඒ කුමත් එක්ක අර රෑගිය ගමනේදී මම මානසිකව මම තේරුම් ගත්තා හරි කියලා. හැබැයි උදේ ටොස් එක දාන්න යන්න ඉස්සෙල්ලා
ටොස් එක ඇවිදගෙන යනකොට ඉම්රාන් මාව දැකලා ඇවිල්ලා මම බදාගෙන ඉතින් ඇහුවා මොකද කරන්න කිව්වහම මම මං කතා ගන්න ඉස්සෙල්ලා කිව්වා හොඳ විකට් එකක් බැට් කරන්න කියලා. දැන් මම තීරණය කළේ ඉවරයි දැන් අපි ෆීල් කරන්න යන්න. දැන් මම මේ පැත්ත හැරලා බලනවා ඩොලිප් ඇවිත් ඉන්නවා. මම ඩොලිප් පැට කතා කරලා කිව්වා මෙන්න මූ කියනවානේ එහෙම කියමු අපිට බැට් කරන්න කියනවා කියලා. ඩොලිප් අය කිව්වා ඒක තමයි. මොකද මං කොහොනේ දැන් අපි තීරණ අරන් ඉවරනේ. දැන් මේක මාරු කර කර ඉන්න ඕනේ. අපි ඕන දෙයක් වෙච්ච දෙන් අපි ගත්ත තීරණත් එක්ක යන් කියලා. ඉතින් අර ඒ වගේ සමහරලාට ඊට ඉස්සෙල්ලා වර්ල්ඩ් කප් එක දිනපු නායකයා. දැන් සාමාන්‍ය අපි අහන්න ඕනේ. නමුත් අර ඒ වෙලාවේ අපි හැම වෙලෙම බැලුවා අපේ දක්ෂතාවය මොකද්ද? අපේ දක්ෂතාවය ඕනම ගාන කෙලවන්න පුළුවන්. අපේ බෝලර්ස්ලාට හරියට බෝල් කරොත් ඒ දවසේ 150කට විතර අඩුවෙන් තියා ගන්න පුළුවන්. එතකොට අපිට දිනන්න පුළුවන් කියන්නේ. ඒ වගේ සැලසුම් මේ සැලසුම් ගක් ආවේ මේ මගෙන් නෙමෙයි. මේගොල්ලෝ ආපි සැලසුම් මම ක්‍රියාත්මක කරන්න නායකත්වය දුන්නා. සැහෙන මං හිතන්නේ අතීතයේ වැදගත්ම කාරණා ගණනාවක් අද වෙනස් හිතෙල්ලන තරු අතරින් එළියට එනවා කියලා හිතේ.